මම ඊයේ දවසේ අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කරා මේ ස්පෙસિෆිකලි මං ඇහුවා දැන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිනිය කොවිඩ් මේ ප්‍රවර්ධනය වෙන්නේ නැහැ කොවිඩ් පැතිරෙන්නේ නැහැ ජලයෙන් කියලා මේ පාර්ලිමේන්තුවට කියලා තියෙනවා එහෙමනම් ඒ විද්‍යාත්මක හේතු මත පදනම්ව මෘතදේහ ආදාහණය කිරීම නවත්වලා දැන්වත් භූම දානට ඉඩ දෙනවද කියලා එතකොට ගරු කතානායකතුමා මේ මේක රීති ප්‍රශ්න නෙමෙයි කියලා බාධා කරන්න උත්සාහ කරා නමුත් අග්‍රාමාත්‍යතුමාට මගහැරලා යන්න අවස්ථාව තියෙද්දි අග්‍රාමාත්‍යතුමා නැගිටලා කිව්වා කතානායකතුමාවත් මවිතේටපත් කරමින් නැගිටලා කිව්වා මරික්කාර් මහත්තයා අහපු ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි භූම දානට ඉඩ දෙනවා කියලා. එතකොට මරික්කාර් මහත්තයා අහපු ප්‍රශ්නේ මොකද්ද? කොරෝනා ජලයෙන් මේ ව්‍යාප්ත වෙන්නේ නැත්නම් විද්‍යාත්මක හේතු මත පදනම්ව ඒ කොරෝනා මරණ වලට මේ ඒ මෘතදේහ වලට භූම දාන දෙනවද කියලා. එතකොට අගමැතිතුමා දුන්න උත්තරය තමයි ඉඩ දෙනවා කියන. ඒ කියන්නේ කොරෝනා මරණ භූම දානට ඉඩ දෙනවා කියලා. නිකම් මරණ භූම දානය කරන්න දැනුත් ඉඩ තියෙනවා. අමුතු දෙයක් නැහැ. ඒ නිසා මේ සමහර අය පටලවන්න හදනවා මේ උත්සාහය. ඒ නිසා මම හිතනවා මේ කරුණ පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා මම අද උදේම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට කතා කරලා කිව්වා මෙන්න වීඩියෝ එක දැන් මගේ ගාව තියෙනවා වීඩියෝ එක තමුන්නාන්සලට මේ ඒක ඕනනම් අහන්න දෙන්න පුළුවන්. මරික්කාර් මහත්තයා අහපු ප්‍රශ්නෙට භූම දානය කරන්න ඉඩ දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කොරෝනා මෘතදේහ ආදාහණය කරන්න ඉඩ දෙනවා කියන එක තමයි එතුමා කියන්නේ. ඒ නිසා මම අද උදේම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට කතා කරලා ලකුවා unedited කපා නොහැර සංස්කරණය නොකළ වීඩියෝ සහ ඔඩියෝ පටවලා තියෙන්නේ කොරෝනා මෘතදේහ ආදාහණය කරන්න නැතුව භූම දානය කරන්න ඉඩ දෙනවා කියලා මේ අගමැතිතුමා කියපු එක. ඒ නිසා හැන්සාඩ් එක වෙනස් කරන්න කාටවත් බෑ. ඒ වගේම අපි කියන්න කැමති තව කාරණා කීපයක් මේකට අදාළව මම කියන්න ඕන. පළවෙනි එක තමයි අපි දන්නවා දැන් ජිනීවා මානව හිමිකම් කොමිසම එනවා. මේ ආණ්ඩුවේ තකතිරු උද්දච්ච ඒකාධිපති ක්‍රියාදාමයන් නිසා ඒවා හිරවිලා තියෙනවා. Breaking.lk